මිනී භාග්‍යවතුන් වහන්සේ මට දැන් පුළුවන් සුද්ධාවාසවල ඉපදෙන්න. ඒ කියන්නේ අනාගාමි වෙච්ච උතුමන් වහන්සේලා පහළ වන තැන් නේ සුදස්ස සුදස්සි අකනිටා බ්‍රහ්මලෝක. ඒවා සැපම සැප දෙන්න. එතනින්ම පිළිනවන් පානවා හරි මෙහාට එන්න ඕනේ. හරිද? මේ අනාගාමි වෙච්ච ස්වාමීන් වහන්සේම පිටිතුරු දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? හා හොඳයි කිව්වද? බුදුරජාණන් වහන්සේ වදාලා අසූචි ටිකක් ගත්තත් ගොඩක් ගත්තත් එකම ගඳ නේද කියලා ඇහුවා. බලන්න. සුද්ධාවාසයේ ඉපදීමක්වත් අපි බුදුරජාණන් වහන්සේ අගය කරේ නෑ පින්වත්නි. නේද? පින්වත්නි අපි උපන්දාකට බෞද්ධයෝනේ. අපි බහතරෙන වයසේ ඉඳන් නේද? අපි පින්කම් කරා නේද? බෝධි පූජා කරා, දන් දුන්නා නේ? සිල් ගත්තා, කන්න පින්කම් කරා. ඒව කරලා අපි මොකද ඒ කාලේ පැතුවේ? ඒ කාලේ මොකද පැතුවේ? මේ පින්බලේ තව තව දන් දෙන්න පුළුවන් වෙලා විශාකා, කෝසල මල්ලිකා, අනේ පිටිසුතුමා වගේ ඉපිද තව තව දන් දෙන්න පුළුවන් වෙලා දිව්‍ය ලෝකවල සැප විඳ විඳ ගිහින් කෙලවර මෙතේ බුදුන් දැක නිවන් සැප ලැබේවා කියලා අපි පැතුවද නැද්ද? පැතුවා. ඔන්න අපිට වෙච්ච වැඩ. හරිද? අපි පැතුවා. ආය ආය ඉපදෙන්න. ඉපදෙනවා කියන්නේ දුක. ඉපදෙනවා කියන්නේ ජරා මරණ අපි පතලා තියෙන්නේ. නේ? අන්න ජරා මරණ අපි පතලා තියෙන්නේ. ඉතින් කොහොමද අපි අවබෝධයක් කරා යන්නේ? මොන්න අපිට වෙච්ච වැරද්ද. හරිද? පින්වත්නි එහෙනම් අපි එදා දැන් නෙමේ එදා ඇති උනේ අපි පතන ධමකට. බුද්ධ දර්ශනය කියන්නේ වහ වහ අවබෝධ කරන දර්ශනයක්. වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන දර්ශනයක්. එහෙනම් අපි නැවත වරක් අධිෂ්ඨාන කරගමු මේ භවයේදීම අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. අඩුම ගානේ අපි සෝතාපන්න වෙලා සතර අපායෙන් නිදහස් වෙනවා කියලා. මොකද පින්වත්නි සතර අපාය වැටුණොත් ආයෙ කල්ප ගණන් සතර අපාය. ආයෙ ගොඩ එන විදියක්. පින්වත්නි මේ දීර්ඝ සංසාර ගමනේ අපි කියන්න පුළුවන් හැම සැපක්ම මිදලා ඇති. අපි සියලු දෙනාම සත්විති රජවරු වෙලා ඇති. අපි ඔටුනු පළඳලා ඇති. අපි ගොඩාක් කියන්න පුළුවන් හැම සැපක්ම මිදලා ඇති. එහෙනම් තව මොනවද උනේ සැප? අපිට එක දෙයක් ලැබුණේ නැහැ. චතුරාර්ය සත්‍ය නිවන් සැප ලැබුණේ නැහැ නේද? ඒ කියන්නේ මේ භවයේදීම ආබෝධ කරන එක නිවන් සැප කියන්නේ මරුණහත් යන එකක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. හරිද? මේ අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා. අපි මේ බුද්ධ ශාසනවල ඉන්නේ නැති, අපි පින්කම් කරන්නේ නැති. කොච්චර දන් දෙන්නේ නැද්ද? නමුත් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි වුණා කියලා අපි තවමත් සංසාරේ. අපි කියන්න පුළුවන් හැම දුකක්ම බිඳලා ඇති. අපි කල්ප ගණන් නිරේ දුක් බිඳලා ඇති. සත්තු වෙලා ඇති, බඩගාල ඇති, පීමනලා ඇති, පියාඹලා ඇති. නිරේ දුක් බිඳලා ඇති නේ? කියන්න පුළුවන් හැම දුකක්ම බෙදලා ඇති. පෙර කුසල් කරපු හන්ද තමයි අද ඒ විපාකයක් වශයෙන් අද මනුෂ්‍ය භවයක් ලැබලා, බුද්ධියත් එක්ක මනුෂ්‍ය භවයක් ලැබලා මේ ධර්මය අහන්න ලැබුණේ පෙර විපාකයක්. අද කරන ලද කුසල් වල විපාක මේ අපි බිඳින්නේ. හරිද? ඉතින් අපි මේ ධර්මය විවෘත වෙන වෙලාවේ එහෙනම් සියලු දෙනා අධිෂ්ඨාන කරගන්න ඕනේ. මොකද අධිෂ්ඨානයක් නැත්තම් පැතුමට ලැබෙන්නේ නැහැ. පැතුමට මේ පොඩි දෙයක්වත් ලැබෙයිද? පතපත හිටියත් ළමයා විභාග පාස් වෙන්න ඕන නම් පතලා හරියනවද? පාඩම් කරන්න ඕනේ මහන්සි වෙලා. එහෙනම් අපි මහන්සිලා ඉස්සෙල්ලා ධර්මය දැනගන්න ඕනේ. අර්ථය ධර්මයේ අර්ථය දැනගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිපදාව රකින්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය රකින්න වඩන්න ඕනේ. නිකන් ලැබෙන්නේ නැහැ. ඒක කැප වෙලා අපි කරගන්න ඕනේ. මොකද අපේ ජීවිතේ කොයි වෙලාවකද දන්නේ නැති වෙන්නේ කියන්න පුළුවන්ද? එහෙනම් වහ වහ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕනේ පින්වත්නි. ඊගාවට අපේ බුදුරජාණන් වහන්සේ බෝ වැඩ වාඩි වෙලා දැන් ඉපදීම දුකයි කියලා අවබෝධ කරගත්තා. ඊගාවට බුදුරජාණන් වහන්සේගේ මනසට ආව ඉපදුනේ ඇයි? දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි මැව්වද? නෑ. විසින් ඉපදුනාද? නෑ. ඉබේ ඉපදුනාද? නෑ. ආත්මයක් හන්දේ ඉපදුනාද? නෑ. ආත්මයක් නෑ. චුතිසිත හන්දේ ඉපදුනාද? නෑ. රහතන් වහන්සේට චුතිස අන්තිම සිතක් තියෙනවා. නමුත් උප්පත්තියක් කරා යන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ ඥානය මෙහෙවලා බලනකොට අපේ බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා ඉපදුනේ
මොකක් හන්දද? භවය නිසා. පටිසංග මෙවර භවපච්චා ජාති. ජාති කියන්නේ ඉපදීම. ඉපදුනේ භවය නිසා කියලා බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. දැන් ඔන්න දැන් ඔය කියපු ටික නම් ගොඩක් ලේසි ඇතිනේ තේරුම් ගන්න. දැන් අපි ටිකක් ගැඹුරු තැනකට එනවා. භවය පොඩ්ඩක් මගේ ශක්ති ප්‍රමාණය හැටියට විස්තර කරන්න. මොකද පොත් ගණන් ලියලා තියෙනවා. හරිද? මෙහෙම ඉගෙන ගන්නකෝ. භවය කියලා කියන්නේ කර්මවලට විපාක දීම පිණිසයි භවය සකස් වෙන්නේ. කර්මවලට විපාක දීම පිණිසයි භවය සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. කර්මය කියලා කියන්නේ චේතනාවට. කර්මය කියලා කියන්නේ චේතනාවට. පින්වත්නි අපි ඉන්න ගමන් අස්ස කියා දෙන්න. ඉන්න ගමන් චේතනා පහළ කරනවා. චේතනා පහළ කරන්නේ නැති වෙලාවක් නැහැ. අපි ඉන්න ගමන් චේතනා පහළ කරනවා. දුක්ඛිත දුක්ඛිත භවයක් අපි හදනවා. හරිද? එතකොට අපි හැමතිස්සෙම දුක්ඛිත භවයක් අපි හදනවා. දුක්ඛිත සසරක් අපි හදනවා. ඉන්න ගමන් චේතනා පහළ කරනවා. දැන් අපි බලමු අපි මැරෙන අවස්ථාව. හරිද? දැන් අපි දූ දරුවෝ ගෙවල් දොරවල් නේ හරකලාන ඉඳගෙන මොනවටද හයි වෙලා තියෙන්නේ මේ කුණු කුණු කයට? මැරෙනකොට බලන්න, මැරෙන මොහොත ගැන හිතන්න. මැරෙනකොට මේ කුණි කයත් එක සියල්ලම දාලා හිතේ යම් චේතනාවක් ඇද්ද ඒ චේතනාව අනුව ඊළඟ භවය සකස් වෙනවා. ඒ විදිහට ඉගෙන ගන්න. හිතේ යම් චේතනාවක් ඇද්ද ඒ චේතනාව අනුව ඊළඟ භවය සකස් වෙනවා. පින්වත්නි අපි ඉගෙන ගත්තනේ, අපි රැකියාවල් කරා නේද? ඊට පස්සේ අපි හම්බු කරා නේ, ඉතුරුත් කරා. ඊට පස්සේ විවාහ වුණා. ඊට ව්‍යාපාර කරන අය ව්‍යාපාර කරගෙන ගියා නේ. දරුවෝ හම්බුණා, දරුවන්ට අතු ගන්නවා. ඊට පස්සේ දරුවන්ගේ දරුවන්ට උගන්වනවා නේද? අපි හැම තිස්සෙම හිතන්නේ ඒ ගණන. ඔය දැන් මම කියපු කාරණා නම් අපේ හිතේ තියෙන්නේ. හරිද? මාසක සැරයක් පොයට පන්සලුත් දෙයි, දානෙකුත් දෙයි. හැබැයි අපි හැම තිස්සෙම හිතන්නේ අර විදිහට නම්. හරිද? හම්බ කරන මැත්තේම නම්, ව්‍යාපාර දිනු කරන මැත්තේම නම්. හරිද? හිතන්න පුළුවන් දෙයි මැරෙන මොහොතේ ධර්ම කාරණාවක් ඒ කියලා හිතන්න පුළුවන්ද? කියන්න බලන්න. හිත දෙහැකට ධර්ම කාරණාවක් මනසට ඒ කියලා මැරෙන මොහොතේ. එන්නේ නැහැ. එන්නේ නැහැ. නයි බයానක. හරි, ඔන්න බයానක තැනකට අපි එනවා. හරිද? එහෙනම් කොච්චර ධනිය තිබ්බත්, කොච්චර පිරිස හිටියත්, කොච්චර බලය තිබ්බත්, කොච්චර නවීන රෝහල් තිබ්බත් ඒ මැරෙන මොහොතේ අපිට උදව් කරන්න පුළුවන්ද? ඒ මැරෙන මොහොත අපිට එකම පිළිසරණය තමයි ශ්‍රී සද්ධර්මය. මැරෙන මොහොතේ අපිට එකම පිළිසරණය තමයි ශ්‍රී සද්ධර්මය. එහෙනම් යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩිනවා නම් ආනුස්සති භාවනා, ඒ කියන්නේ බුදුගුණ භාවනාව, දහම් ගුණ භාවනාව, සංඝ ගුණ භාවනාව, ඊගාට ශීලය, සීලානුස්සති, හරිද? ත්‍යාගානුස්සති, දන් දෙනවා. ඊගාවට දේවානුස්සති. අන්න එහෙම භාවනා කරනවා නම්, අෂ්ටාංග මාර්ගයේ වඩනවා නම් අන්න ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී. ධර්මය පිළිපදින්නා ධර්මය විසින්ම රකින්නවා. අන්න දහක් කාරණාවක් ඇවිල්ලා යන සුගතියේ. සෝතාපන්න උනානේ වෙන්නේ කියන්නේ සුගතියේ. සුගතිය කියන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකය. දැන් තේරුණාද ඔබලාට? බලන්න අපි මේ ජීවත් වෙන ජීවිතය කොච්චර අවදානන්ද. අපි දන්නේ අපේ මරණය කොයි වෙලාව වෙනවද කියලා නේ? අපි මාර්ගයක් වඩලා නැත්තම්, අපි බුදු ගුණ නිතර නිතර වඩලා නැත්තම් නේ? ධර්මයේ ගුණ නිතර නිතර කියන්නේ දැනගෙන හිතන්න ඕනේ නේ. කාමිති මිසගතාවදී මම බුදු ගුණ පත්‍රිකාවක් දෙන්නම්. ඒ ධර්මයේ දැනගෙන හිතන්න ඕනේ. සංඝයාගේ ගුණ දැනගෙන හිතන්න ඕනේ. හරිද? එහෙම හිතනවා නම් අන්න යාට ධර්ම කාරණාවක් ඇවිල්ලා එයා සුගතිය. ඒ සතරා සත්‍ය අවබෝධ කරන්නේ නෙමෙයි මේ කියන්නේ. අඩු ගන්න සුගතිය හරියන්න පුළුවන්. හරිද? ධම්මෝහවේ රක්කති ධම්මචාරී සත්‍ය පරම සත්‍ය. ධර්මයේ හරි ආශ්චර්යය. ඒක ධර්මයේ පිළිපදින්න ඕනේ.